අයිබුවන් Apple Kade නුවණ අදත්තාව ඔබත් එක්ක කතා වහකට අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා ඒ වගේම ළඟ තියෙන bell එකත් click කරන්න ඒ වගේම අපේ videos යාළුවන්ට බලන්න share කරන්න ඒක තමයි වෙන්න ඕනේ ඔබගෙන් ලැබෙන අපේට සහාය ඒක තමයි කියලා අපි විශ්වාස කරනවා අද අපේ වීඩියෝ එකෙන් අපේ වීඩියෝ එක තමයි ලෝක ආර්ථිකය ලෝක දේශපාලනය කොහොමද මේක අපේ රටට බලපාන්නේ කියන එක ගත්තොත් එහෙම ඇතර මේ වෙලාවේ රුසියාවත් එක්ක ඒ වගේම යුක්‍රේනියත් අතර ඇතිවලා තියෙන මේ බලගරය තුල අපි කොතෙන්දද වැටෙන්නේ කියන දන තමයි අපි අද කතා කරන්න ඕනේ. එතකොට යුක්‍රේනයේ මේ ලොහැන්ස්කී හා ඩොනෙක්ස් කියන ප්‍රදේශ අද ස්වාධීන මහජන ආණ්ඩුව වශයෙන් වැඩිමීර් පුටින් ඊයේ රෑ ප්‍රකාශයටපත් කිරීමත් සමඟ ලෝක දේශපාලනය යටි උඩුකුරු වෙලා තියෙනවා. එතකොට මේ දේශපාලන වාතාවරණය ඉදිරියට මොන වගේ තත්ත්වයකට උදා වේද කියනවල කියන්නේ දේශපාලන විශ්ලේෂකයන් මේකට එක එක මත පල කරනවා. ඉතින් මේ මත පල කරන අතරතුර අපේ දේශපාලන ආර්ථිකය කොතෙන්ද යන්නේ කියන එක අපි ඇත්තටම කතා කරන්න ඕනේ. එතකොට රටවල් දෙක අතර ප්‍රශ්නෙට ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය ඇත්තටම මැදිහත් වුණොත් එහෙම මේක තුන්වෙනි ලෝක යුද්ධයකට තරම් යන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙනවා. ඒ වාතාවරණය තුල අපේ රටවල් වලට කෝ වගේද බලපාන. එතකොට මේ රටවල් වලට ඇත්තටම තුන්වෙනි ලෝක යුද්ධයකට යනවා කියලා කියන්නේ ගෑස් මත ඊට පස්සේ තෙල් මත ඊට පස්සේ අනිකුත් ආහාර පිටරටවල් වලින් එන ඕ අතරතුර දැන් කියන්නේ ගෑස් වල ආධිපත්‍ය දරාගෙන ඉන්න රුසියාව ගෑස් ඇපෙවුම කොහේ ඒ විදිහට කොහෙන් හරි නැවතුනොත් එහෙම ඊට පස්සේ තෙල් අර්බුදය මේ විදිහට රුසියාවත් මේ යුක්‍රේනියත් අතර අර්බුදයේදී තෙල් වලට මොන වගේ තත්යක් විදිහේ ඇති වෙයිද? එතකොට තෙල් බැරල් එක ලෝක වෙනද පොලේ ඩොලරයක මෙච්චර නම් තියෙන්නේ දැන් යුද්ධයක් ඇති වුණොත් එහෙම මොන වගේ තත්යකට උදා වේද කියලා. එතකොට ඒ වගේ තත්යක් තුල තෙල් බැරලේ මිල ඩොලර් කීයකින් ඉහළ යයිද? එතකොට අපි වගේ තුන්වෙනි ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන රටකට ඒ රටවල් දෙක අතර ඒ රටවල් අතර පවතින යුද්ධය අපේ රටට කොයි වගේ බලපෑයිද කියලා කල්පනා ගන්න. එතකොට දැන් මේ වෙලාවේ තියෙනවා තෙල් අර්බුදයක් දැන් මේ වෙලාවේ තියෙනවනම් එතකොට අර වගේ යුද්ධයක් ඇති වුණොත් එහෙම තෙල් අපිට දැන් ගන්න සංචිත නැත්නම් අපිට තෙල් ගන්න විදියක් නැහැ කියලා මහා බැංකුවෙන් අනිත් බැංකු වලට කියනවනම් කඩ තෙල් සංස්ථාවට ණයවර ලිකුත් ගන්න එපා කියලා. එතකොට අපේ රට මොන වගේ තත්ත්වයකට උදා වේද? එතකොට දැන් මේ බැරලය 100 ගානකට තියෙනවනම් 200 ගානක් වගේ ගියොත් එහෙම මොන වගේ තත්ත්වයක්ද එතකොට උදා වෙන්නේ? එතකොට අපේ රට ඉස්සහට වෙන්නේ ඇත්තටම වාහන ටික පාර චෙඩ්ඩෙක් ගාව නවත්තනවා ගෙදර යන තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා දැන්ටත් අපේ රටේ ලොකු අවධානමක් තියෙන අවස්ථාවක ඒ කියන්නේ මේ වගේ යුද්ධයක් ඇති වුණොත් එහෙනම් මොන වගේ තත්ත්වයකට පත් වෙද? එතකොට අපි කල්පනා කරන්න ඕනේ දැන් මේ වගේ තත්ත්වයකදී ලෝකයෙන් අපි කොහොමද ආදර්ශ ගන්න කියන එකත් අපි ඉස්සරහට කතා කරමු. මේ වගේම දැන් පත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක දැන් ඇත්තටම මේ අපේ රටට දැන් තෙල් නැව් තුනක් ඇවිල්ලා තියෙනවා. ඒ තෙල් නැව් තුනට ඩොලර්ස් ගෙවා ගන්න සල්ලි නැතුව ඉන්නවා. එතකොට ඒ තෙල් නැව් තුන අපි ඇත්තටම ඕඩර් කරලා තියෙන්නේ පෞගිය තෙල් බැරලේ මිලට තමයි අපි ඒ ඩොලර් වලට තමයි අපි ඒ තෙල් නැව් ටික ඕඩර් කරලා දෙන්නේ. එතකොට ඒ තෙල් නැව් තුනටවත් සල්ලි ගෙවලිවල ඒක රට තුරට ගන්න බැරි වුණොත් එහෙම ඒ තෙල් නැව් ටික ආයෙ ගියොත් එහෙම අපි ආයෙ ගෙවලා ගන්න වෙන්නේ වැඩි ගණන් තමයි ඉස්සරහට ගෙවන්න වෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඒ විදිහට උදා වෙලා තියෙනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය සුරක්ෂිතතාවය අතින් අපේ රට දැන් 12 වෙනි තැනටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අපේ රටට ඉස්සරහින් ඉන්නේ සූඩානය ඊට පස්සේ ඉතියෝපියාව ඔන්න වගේ රටවල් තමයි ඇත්තටම අපේ රටට පස්සෙන් ඉන්නේ. ඒකට ආහාර සුරක්ෂිතතාවය අතින් අපේ රට 12 වෙනි තැනටපත් කරන්න මේ ගෝඨාභයගේ මේ ආණ්ඩුව වැඩි ගත්ත තීරණ නිසා අපේ ආහාර සුරක්ෂිතතාවය අතින් අපි 12 වෙනි තැනට ආවේ කොහොමද කියලා කල්පනා කරනවා. එතකොට අපේ රටේ දැන් මේ තියෙන ආහාර අර්බුදයක් ඒ වගේම ආර්ථික අවපාතයත් එක්ක මිනිස්සුන්ගේ ජන ජීවිතය කොයිතරම් තත්ත්වයකට වැටලා තියෙනවද කියලා කල්පනා කරොත් එහෙම අපි දැන් ගිහිල්ලිවල ඒ දවස්වල ආහාරවල ගුණාත්මකභාවය හොයන රටක හිටපු මිනිස්සු වශයෙන් දැන් ගිහිල්ලිවල තියෙන ආර්ථික අවපාතයත් එක්ක ඒවල ගණන්වල වැඩිවීමත් එක්ක ඉන්කම් එක අඩුවීමත් එක්ක ඔවුන් ගිහිල්ලිවල මොන හරි දෙයක් අයි කියන්නේ ආහාරවල ගුණාත්මක භාවය නෙවෙයි හොයන්නේ ගිහිල්ලිවල මොන හරි දෙයක් මේ වෙලාවේ බඩට අහිංසක දරුවන්ට බඩට දාන්න ඕනේ කියන දන්න තමයි හොයන්නේ. එතකොට එහෙම තත්ත්වයක් තුල ඔවුන් ගේන ආහාරවල ගුණාත්මක භාවය කොච්චරද? ඒ ගුණාත්මක භාවය අඩුකම මත ඉස්සරහට හම්බෙන ප්‍රතිඵලය මොන වගේ වෙයිද?
එතකොට ඒ ප්‍රතිඵලය මත ඔවුන්ගේ මොළේ ක්‍රියාකාරීත්වය ඊට පස්සේ ඔවුන් ශරීරයේ බර ඊට පස්සේ ඔවුන්ගේ වර්ධනය ඕ කියන කරුණු කාරණා අඩුවෙන් අපේ රට මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියන තැන කල්පනා කරොත් එහෙම ඇත්තටම හරි දුක්ඛිත තත්ත්වයකට තමයි අපිට පත් වෙන්න තියෙනවා කියලා අපිට ඉතින් ඇත්තටම පුරෝගතනයක් දෙන්න තියෙන. ඒක නිසා මේ වෙලාවේ මේ ආණ්ඩු ඇත්තටම මේ කරන කියන දේවල් අපේ රට ආපස්සට යන්න තමයි හැමතිස්සෙම වැඩ කරන්නේ. ඒක නිසා තමයි අපි බුද්ධිමත්ම මිනිස්සු නේ. නමුත් අපි බුද්ධියෙන් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් එහෙම මේ මිනිස්සු රට කොතෙන්ටද ගෙනියන්නේ කියන තැන ඉඳලා තමයි අපි කියන්නේ හැමතිස්සෙම මේ රට ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ තුන්වෙනි ආණ්ඩුවකට අපේ රට හරිගස්සන්න ඕනේ, රට දෙන්න ඕනේ කියන දැන හිතන්නේ. ඒකයි මේ මිනිස්සුගේ ආර්ථික ආරම්භණාකරණයේ අතින් පේල්, ඊට පස්සේ මේ මිනිසුන්ගේ දේශපාලන කල්පනාකරණය අතින් පේල්, ඊට පස්සේ මේ මිනිසුන්ගේ ලෝක කලමනාකරණය කරගන්න අතින් පේල්. ඒක නිසා මේ රට මෙතනින් එහාට කොයි වගේ තත්ත්වයකට පත් වෙයිද කියන වෙලාව ඇත්තටම අපිට කියන්න බැරි තරමට පත් වෙලා තියෙනවා. එතකොට අපේ රට මේ විදියට පරිහානියට පත් වෙනකොට එතකොට දැන් අපි කල්පනා කරමු ලෝක දේශපාලනය තුල අපේ රට මොන වගේ දැනකට යයිද කියන දැන. එතකොට දැන් යුක්‍රේනයේ ප්‍රශ්නෙත් එක්ක රුසියාව, ඒ කියන්නේ රුසියාව කියනවා මේ ලොහන්ස්කියා හා ඩොනෙක්ස් කියන ප්‍රදේශ ස්වාධීන මහජන ආණ්ඩු වශයෙන් පිළිගන්නවා කියලා වෙලා කියනකොට, එතකොට යුක්‍රේනය කියලා කියන්නේ ලෝකයේ ඇත්තටම ලෝකයේ දෙපැයි හිටගෙන ඉන්න ධනවත් රටක්. එතකොට ඒ රටට අර රුසියාව කරන දේ එක්ක ඔවුන්ට හිටගන්න බැරි නම්, එතකොට යම්කිසි විදියකින් දැන් චීනය හරි ඉන්දියාව හරි ඇමරිකාව හරි අපේ රටට කිව්වොත් එහෙම කෝට් සිටි එක වෙනම ආණ්ඩුවක් වශයෙන් සමූහ ආණ්ඩුවක් වශයෙන් අපි පිළිගන්නවා කියලා, ඒ කියන්නේ ඉතාලියේ රෝමයේ ඒකේ කැපිටල් එක, එතකොට ඒ රෝමයේ කැපිටල් එකේම වෙනමම ආණ්ඩුවක් වශයෙන් තියෙන එක තමයි මේ වතිකානුව කියලා කියන්නේ වෙනමම ආණ්ඩුවක් වශයෙන් තියෙන්නේ. එතකොට ඒ ආණ්ඩුව ඒ විදියට පිළිගන්න තැනට පත් වෙලා තියෙද්දී චීනේ නිකන් හරි කිව්වොත් එම් පෝට් සිටි එක ඉස්සරහට ඒක වෙනමම ආණ්ඩුවක් වශයෙන් පිළිගන්න ඕනේ කියලා වෙලා කිව්වොත් එම් අපි මොන වගේ தත්ත්වයකට අපිට හිතගන්න පුළුවන්ද, ඔය වෙලාවට කෙලින් හිතගෙන කියන්න පුළුවන්ද, නෑ මේක මෙහෙමයි කියලා කියාගන්න පුළුවන්ද? එතකොට ඒ වගේම චීනේ ඔය විදිහට වෙනකොට ඉන්දියාව දැන් මේ දේශපාලන ආර්ථිකය තුල ඔවුන් ලොකු කැපැසිටි එකක් දරනවා. එතකොට ඒ කැපැසිටි එක තුල ඔවුන් කිව්වොත් එහෙම නිකන් හරි තිරුණාමල තෙල් ටැංකිත් එක්ක තියෙන කලාපය වෙනමම ආර්ථික කලාපයක් වශයෙන් ඉන්දියාව පිළිගන්නවා කියලා. එතකොට අපි එතෙන්ට මොනවද කරන්නේ? ඒ වගේම ඉර්නවිල ඔය වගේ කියන කලාපයන් එක එක තැන්වලදී ඇමරිකාව, චීනේ, ඉන්දියාව ප්‍රමුඛ රටවල් නිකන් හරි ඔවුන් ඉදිරි කාලේදී කිව්වොත් එහෙම අපේ මේ අපේ අහිංසක මිනිසුන් මර බිල්ලට දෙන තැනක් නේද මේ රටවල් මේ පත් කරන්නේ අපේ ඉන්න පාලකයෝ. අන්න ඔන්නෝ කරුණු කාරණා නිසා තමයි අපි කියන්නේ මේ පාලකයන්ගේ දේශපාලන දැක්මක් නැහැ, ආර්ථික දැක්මක් නැහැ, ඒ වගේම ලෝකය කලමනාකරගන්න මේ මිනිසුන්ට හැකියාවක් නැහැ කියලා කියන්නේ. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ ලෝකේ කලමනාකරණය කරගන්න පුළුවන්, ලෝකේ එක එක තැන්වල ගිහිල්ලිවල කොමිස් කුට්ටි වලට එක එක නායකයන්ගේ ගාව ගිහිල්ලා නවතින්නේ නැති ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා කියන්නේ අන්න ඕ කාරණා නිසා තමයි. අපි හැමතිස්සෙම ඔයාලා කල්පනා කරන්න අපේ රටේ දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක අපේ ඉස්සරහට මතුපදින්න ඉන්න දරුවන්ට අපි මොන වගේ රටක්ද ඉතුරු කරලා යන්නේ මේ පාලකයෝ කියන එක. ඒක නිසා අපි කල්පනා කරලා තමයි අපි දැන් කියන්නේ ඉස්සරහා මතුපදින්න ඉන්න දරුවන්ට ප්‍රශ්නයක් නැති වෙන්න මේ 73ක් කරපු ආණ්ඩු පත් කරගන්න එපා, මුන්ට කිසි බලයක් දෙන්න එපා, මේ රාජපක්ෂවරු මුන් ඊට පස්සේ මේ රනිල් වික්‍රමසිංහල මේ සජිත් ප්‍රේමදාසලා කියන මේ සියලුම දේශපාලනඥයෝ පේල්. ඒක නිසා තමයි ඔවුන්ට දැන් දැක්මක් නැහැ, ඔවුන්ට හැකියාවක් නැහැ, ඔවුන් දැන් වය වෘද අයින් කරන්න ඕන පරම්පරාව තමයි ඔවුන්. ඒක නිසා මොවුන්ට මෙච්චර කාලයක් රට කරන්න බැරි වුණා. අනිත් එක තමයි ඒ වගේම චන්ද්‍රිකාල මෙච්චර කාලයක් මේ බණ්ඩාරනායක පරම්පරාවත් මෙච්චර කාලයක් ඕ රාජපක්ෂලාට යටවෙලා ඉඳලිවල මුණුත් යටින් එක එක කුමන්ත්‍රණ කර කර දැන් කුමාර වෙල්ගමල දාලිවල
ඒ කියන්නේ චන්දිකාගේ පුතා ගෙන්නවල වල මුන්ට අර තියෙන මානසිකත්වය මේකයි. මේ අර අර ඒ කාලේ ඉඳලි වල පරම්පරාව වලට ඔළුව නවාගෙන හිටු මානසිකත්වය තාමත් තියෙන ඔවුන්ගේ අපිට වෙන් කරගන්න බැරුව තියෙන ඔවුන්ට තාම ඔළුව නමන එක නවත්ත ගන්න බැරි වෙලා තියෙන. ඒ නිසා ඒකට ඔළු එහෙයි කියන පිරිසක් ධම්මගෙන චන්දිකාගේ පුතා මේ රටට ගෑන්ලි වල මේ දේශපාලන විවකූල තත්ත්වයක් පත් කරන්න තත්ත්වයට පත් වෙලා තියෙන. ඒ නිසා මෙන්න මේව අපි හොඳට කල්පනා කරන්න ඕනේ. මුන් හැමදාම පරම්පරාවල තියෙන අර රදල කියන පරම්පරාවල තියෙන මේවක හැමතිස්සෙම අහිංසක මිනිස්සු පාගගෙන ඔවුන්ගේ ගමන විතරක් යන ඔවුන් හදනවා. ඒ නිසා මේ වෙලාව අපි හොඳට බුද්ධිමත්ව කල්පනා කරලිවල මේ මහ පොළොවට ආදරය කරන මේ මහ පොළොවේ ඇත්ත විදිහට හිතගෙන ඉන්න බුද්ධිමත්තු ඉන්න මේ ජාතික ජල බල වේගයත් එක්ක හිතගෙන. ඒක නිසා අපි අන්නේ මිනිස්සුන්ට මේ වෙලාවේ කාලය දෙන්න ඕනේ කියලා කියන්නේ. ඒක නිසා තමයි. ඒක නිසා අපි කියනවා මේක මේ වෙලාවේ හැමතිස්සෙම බුද්ධිමත්ව කල්පනා කරන මේ ලෝක දේශපාලනය තුළ අපි ඇත්තටම මේ ආපු මිනිස්සු ඇත්තටම කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ කළමනාකරණය කරගන්න බැරි වීම තුළ අපේ රට ලොකු ආදයකට දමමින් පවතින. ඒක නිසා අපිට මේ වෙලාවේ ලෝක දේශපාලනය හරියට කළමනාකරණය කරගන්න පුළුවන් මැදමාවතේ යන අපේ හරි බුද්ධිමත් පිරිසකට මේ රට බාර දෙන්න ඕනේ. අන්න ඒක තමයි අපි කියන්නේ. ඒක නිසා මේ භූදේශපාලනය අමුතු කරකැවෙන්නේ. ඒක නිසා මේ භූදේශපාලනය තුළ දෙපෙයින් හිටගෙන එක එක රටවල් වලට ගැතිකම් කරන නැතුව හරි මැදමාවතේ යන දේශපාලන ගමනක් යන්න පුළුවන් ජාතික ජන බල වේගයේ ප්‍රමුඛ මේ සියලුම පක්ෂවල ඉන්න හොඳ මිනිස්සුන්ට ආරාධනා කරන මේ වෙලාවේ ඇවිල්ලා ජාතික ජන බල වේගයත් එක්ක ගමනක් යන්න මේ ශ්‍රී ලාංකීය ප්‍රජාව හරි ගමනකට එක්ක යන්න පුළුවන් නායකත්වය දෙන්න කියලා ඉල්ලීමක් කරමින් අද රැපල් කඩේ නුවණ සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අයිබෝවන්.